කසික් කියෝ බුක් රිවිව් විතර සාදරයෙන් පිළිගන්නවා. බුක් රිවිව් කිව්වම ඔයගොල්ලෝ බලන ඇති මොකද කියලා. මොකද ඔයගොල්ලෝ පළවෙනි මම දාපු පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනි මම මේ දෙවෙනි වීඩියෝ එක මගේ පොතක් රිවිව් කරන මම පළවෙනිම කරා Game of Thrones සිහසුන් සටන කියන පොත. අද මම කරන්න යන්නේ Pet Cemetery Musius ප්‍රකාශකව දෙන මේ Pet Cemetery කියන Stephen King's ලිය දෙන පොත. Pet Cemetery කිව්වම ඔයගොල්ලෝ දන්නවත් ඇති. මොකද මේකේ මූවී එකකුත් කලින් ඇවිල්ලා තියෙනවා. මේකේ පොත තමයි පළවෙනිම ආවේ. ඔයගොල්ලෝ පොත් කියවන කෙනෙක් නම් ස්ටීවන් කිංග්ස් ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඇමරිකාවේ හොරර් මූවීස් හොරර් බුක්ස් ඒ වගේ ලියන කෙනෙක් තමයි ස්ටීවන් කිංග්ස් කියන්නේ. එයාගේ ගොඩක්ම බය හිතෙන පොතක් තමයි Pet Cemetery කියන්නේ. පොත පැත්තට හැරුණොත් අපිට පළවෙනිම පොතේ උඩින්ම බලගන්න පුළුවන් ස්ටීවන් කිංග් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ යටින් ගහලා තියෙනවා ඉංග්‍රීසියෙන් Pet Cemetery කියලා. මොකද මෙයාගේ හැම පොතකම උඩින්ම එයාගේ නම ගහලා තියෙනවා පොතේ නම ගහන කලින්. ඊට පස්සේ යට තියෙනවා Pet Cemetery කියලා බලගන්න පුළුවන්. අපිට මේක පරිවර්තනය කරලා තියෙන්නේ චන්දන ගුණසේකර කියන කතුවරයා. මේ පොතේ ඉස්සරහා පිටුවේ අපිට බලා ගන්න පුළුවන් පූසෙක් ඉන්නවා. පූසෙක්ගේ ඇස් දෙක මේ මියුසියස් පොත්වල තියෙන විශේෂත්වයක් තමයි මේකේ ඕගොල්ලන්ට අල්ලනකොට 아무ත ෆීල් එකක් දැනෙනවා. මේ නිකන් ෂයින් එකක් වගේම නිකන් මතු උඩට මතු කරලා තියෙනවා වගේ 3D ගතියක් තියෙනවා වගේ තේරෙනවා අපිට. මේ මියුසියස් පොත් ඔක්කොගේ මේ වගේ ඕගොල්ලෝ ඕනි පොතක් අරන් බලන්න මියුසියස් එකේ මේ වගේ තමයි හැම එකක්ම තියෙන්නේ. මේ පොතේ බැක් කවර් ගත්තොත් අපිට මේ පොතේ පළවෙනිම බලා ගන්න පුළුවන් මේ පොත ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. ඒ වගේම යටින් ස්ටීවන් කිංග්ස් Pet Cemetery ඒ වගේම මේකේ බාකෝඩ් එකක් දීලා තියෙනවා. ඕගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් ඕන නම් Facebook එකේ page එකකුත් තියෙනවා. ඒ වගේම මේ පොත රුපියල් 1400ක් වෙනවා. අනිවාර්යයෙන්ම අරන් බලන්න ඔයගොල්ලෝ මූවී එක බලුවා නම් මේ පොත මූවී එකට වඩා ගොඩක් දේවල් විස්තර කරලා තියෙන පොතක්. පොතේ ගොඩක්ම තියෙන්නේ පොතේ තමයි ගොඩක් ලොකු කතාව තියෙන්නේ. මූවී එකේ පැයයි විනාඩි 45ක් විතර පොඩි කතාවක් තමයි තියෙන්නේ. උනාට මේ පොතේ ගොඩක් දේවල් අන්තර්ගත වෙනවා. මේ පොතේ පළවෙනි පිටුව විවෘත කරොත් අපිට පළවෙනිම බලා ගන්න පුළුවන් ස්ටීවන් කිංග්ස් මේ විදිහට රූපයක් දාලා එයාගේ මේ පොත ගැන විස්තරයක් දීලා තියෙනවා. මේ විස්තරේ කියනවා එයා දැනුම් දීලා තියෙන භයානකම සහ ගොඩක්ම දරුණුම කතාව මේ පොත කියලා. ඒ වගේම මේ පැත්ත ගත්තොත් අපිට චන්දන ගුණසේකර කියන මේ පොතේ කතුවරයාගේ ෆොටෝ එකක් සහ එයා මේ පොත ගැන කියලා දෙන දේවල් බලා ගන්න පුළුවන්. මේ පොතේ ඉස්සරහා පිටුව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. එන්නේ ස්ටීවන් කිංග්ස් Pet Cemetery කෝසේ ගෲප් එකක් ගහලා දෙනවා මෙතන මේ විදිහට. මේ පොතේ පිටු ඔක්කොම 720ක් තියෙනවා. ඒ වගේම මේ පොත හැමතැනම පූසෙක් ගහලා ඉන්නේ. මේ පූසෙක් තමයි කතාවට ගොඩක් පාදක වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මූවී එක බලලා ඇති. ඒ මූවී එක බලපු කට්ටිය අනිවාර්යෙන්ම බලන්න. අපහැදිලි දැන් හොඳට පැහැදිලි කරලා දෙනවා මේ පොතේ. දිගටම ක්ලැසික් කියෝ විතර ඇඳී ඉන්න. අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අපි මේ වගේ පොත් වලින් අපි හැමෝම සුබ දවසක්.